ඔය අර චිත්‍ර ඇඳලා තියෙන අර මේ ගෝඨක කාලේ ඇඳ චිත්‍ර ඒ වගේ මෙහෙ සංස්කෘතිය තමයි ඒව ඇඳේ. සුවඳ දැනි දැනෙනවා අක්කලා ටික උයලා අපේ අලමු හොද්ද ඉදෙනවා හොද්ද ඉදෙනවා අයයි ශ්‍රී ලංකන් කුසින් චෙස් කූබර් පෙඩි ජය වේවා පෙඩි වේවා. පොළොව යට ලක්සිරි ගෙවල් තියෙන අරුම පුදුම කූප පෙඩි නගරයට තමයි අද ඔසි කොල්ල චැනල් එකෙන් මම ඔයාලව එක්කන් යන්නේ. ඇත්තටම මේකත් මම කලින් කරපු වීඩියෝ එකක්. නමුත් මට රිපෝට් වැදුණු නිසා මම හිතුවා වොයිස් කරලා රී අප්ලෝඩ් කරන්න. කොහොම රිපෝට් කළත් මොන බාධක දැම්මත් නවත්තන්න බැරි මම රොකී ශානක. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ කූප පෙඩි සිටි එකට. සිටි එකක් කිව්වට ඉතින් පස්ගොඩවල් තමයි. ඔය අර චිත්‍ර ඇඳලා තියෙන අර මේ ගෝඨක කාලේ ඇඳ චිත්‍ර ඒ වගේ මෙහෙ සංස්කෘතිය තමයි ඒව ඇඳේ. මේ චිත්‍ර ඇඳලා තියෙන්නේ කූප පෙඩි වල තියෙන එකම සුපර් මාකට් එක වුණු IGA එකේ. දවස් කීපයක් නවතින්න තීරණය කරපු නිසා අපි මේ සුපර් මාකට් එකෙන් අපේ ඉදිරි දවස් කිහිපේ බඩු ටික ගත්තා. කූප පෙඩි ටවුන් එකේ තියෙන මේ ගොඩනැගිලි කීපය හැරුණුකොට මේ නගරයේ සියලුම ජනතාව ඉන්නේ පොළොව යට හදපු ගෙවල් වල කිව්වොත් විශ්වාස කරනවද? දැන් යන්න හදන්නේ අපි නවතින තැනට. කූප පෙඩි වල අපි හැමෝටම නවතින්න අපි ගෙවල් දෙකක් ගත්තා. දැන් බලන්න යන්නේ එයින් පළවෙනි ගෙදර. ගෙවල් දෙකම තිබුණේ පොළොව යට. පිටින් බැලුවම පේන්නේ පස්කඳු වගේ. නමුත් ඇතුළට ගියාම නම් හිතා ගන්නවත් බෑ මේ වගේ ගෙවලු මේ ලෝකේ තියෙනවද කියලා. බෙල්ලකුත් තියෙනවා හොල්ලන්. බලන්නකෝ ඒ ගෙදර ලස්සන නේද? ඇත්තටම දැන් ඔයාලට පේනවා ඇති මේ ගෙදර හදලා තියෙන්නේ පොළව හාරලා කියන එක. ඉතින් කූප පෙඩි වල මෙහෙම ගෙවල් හදන්න හේතුවක් තියෙනවා. ඒ තමයි මේ පළාතේ ඇති අධික උෂ්ණත්වය. සමහරකට සෙල්සියස් 40කටත් වඩා ඉහළ උෂ්ණත්වයක් තියෙන නිසා පොළව මතු පිට ගෙවල් වල ඉන්න ඇත්තටම අමාරුයි. නමුත් පොළව හාරලා හදපු මේ වගේ ගෙවල් වල උෂ්ණත්වය එහෙම ලේසියෙන් ඉහළ යන්නේ නැහැ. ඒ වගේම වින්ටර් එකට උෂ්ණත්වය ලේසියෙන් අඩු වෙන්නේත් නැහැ. අවුරුද්ද පුරාම සෙල්සියස් 23ක වගේ උෂ්ණත්වයක් ගෙවල් ඇතුලේ තියාගන්න මේ හිඳ පුළුවන්. මේ තනිකර පස්කන්ද ඇතුලේ තියෙන්නේ මේකේ පේනවද? අපේ ලංකාවේ කබොක් පසට වඩා හයිය කර්කශ පසක් මේ කූප පෙඩි වල තියෙන්නේ. ඉතින් ඒ හේතුවත් අඩු වර්ෂාපතනක් නිසා මේ ගෙවල් කවදාවත් කඩා වැටෙන්නේ නැත්නේ. හොඳයි නේද? ෂේප් නේද? ඔන්න මේක තියෙනවා. මේ පොළොවෙන් උඩට චිමිනිස් වගේ මතුවලා තියෙන්නේ. මේ වෙන්ටිලේෂන් එන්න හයි කරලා තියෙන්නේ මේ වාත ආශ්‍රය ගේ ඇතුළට එන්න. මොකද මේක පස්කන්දක් ඇතුලේ තියෙන නිසා. දැන් අපි යන්න හදන්නේ අපි ගත්ත දෙවනි ගෙදර බලන්න. මේ ගෙදර තියෙන්නේ අපි කලින් බලන්න ගිය ගෙදරට වඩා කිලෝමීටර් 2ක් විතර ඈතින්. කලින් ගෙදරට වඩා ඉස්සරහා ඉඩකඩ තිබුණට මම හිතුවේ නෑ ඒ ගෙදර තරම් මේ ගෙදර ලස්සන ඇති කියලා. නමුත් එතනයි මට වැරදුණු තැන. පිටින් හොල්මන් ගුහාවක් වගේ පෙනුනට මේ ගෙදර කලින් ගෙදරටත් වඩා ලොකු, ඒ වගේම වැඩි පිරිසකට සුව පහසුව නවතින්න පුළුවන් විදිහේ සැප පහසුකමින් වැඩි ලස්සන ගෙයක්. ඇත්තටම මේක පුංචි හෝටලයක් වගේ.
මේ ගෙදරත් හදලා තියෙන්නේ කලින් ගෙදර වගේම පස් කන්දක් ඇතුළට හාරලා. නමුත් සම්පූර්ණයෙන්ම ලක්ෂණී තාලෙට හදපු මේ ගෙදර එහෙම පොළොව යට ඉන්නවයි කියලා අමුත්තක් දැනෙන්නෙත් නෑ. නැවුම් වාතය ගේ ඇතුළට එන බව හොඳටම දැනෙනවා මේගේ පොළොව යට තිබුණත්. නවා තැන් ගන්න අයට අවශ්‍ය සෑම දෙයක්ම අඩුවක් පාඩුවක් නැතුව මේ ගෙදර තිබුණා. පොළොව යට පිහිටි නිසා පොඩ්ඩක් අඳුරු ගතියක් දැනුණාට මේ ගෙදර මම මෙතුවක් කාලෙකට හිටපු හොටෙල්ස් වලටත් වඩා හොඳයි, සැප පහසුවයි, ඒ වගේම ලක්ෂරියස්. ඔපන් ගංනම් ස්ටාර් වගේ මේක හොඳයි ෂෝ. පොතට කලින් හැමදාමත් පිට කවරෙයි බැලුවේ කියලා තමයි මට හිතුනේ මේක දැක්කහම. අප්සෙට් ඇදිනේ මේ දාස් ටික ඉවර දුන්නේ නැහැ. මොකද ඉන්නේ? උයන්ට දුන්නේ නැහැ මේ දාස් ටික අප්සෙට් ඇදිනේ. පිස්සු වගේ ඇදිනේ. සුවඳ දැනි දැනෙනවා අක්කලා ටික උයලා අපේ වලමු හොද්ද ඉදෙනවා හොද්ද ඉදෙනවා අයියයි ශ්‍රී ලංකන් කුසින් ශ්‍රී ලංකන් කුසින් Coober Pedy, Jai Deva, Jai Deva, Jai Deva. Cheers. Very Deva. Ah. Me, me, my tit. Come on, Bono, Amanda. Oh, Indian, Indian. How are you? Cheers para denna ko ena ladies la. Hari hari cheers cheers cheers. Hari hari. Cheers. Cheers cheers cheers. Thank you. මේ වීඩියෝ එක කළේ දෙසැම්බර් 31 වෙනිදා. අන්න ඒ විදිහට තමයි අපි පොළොව යට අලුත් අවුරුද්ද සැමරුවේ. ඇත්තටම කියනවා නම් ඒක නියම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් පහුවෙනිදා ඒ කියන්නේ ජනවාරි පළවෙනිදා තමයි අපි Coober Pedy සිටි එක එක්ස්ප්ලෝ කරන්න ගියේ. අද අපේ Coober Pedy ගමනේ දෙවනි දවස. ඉතින් අද අපි තීරණය කරේ සිටි එක ඇතුළ පොඩක් එක්ස්ප්ලෝ කරන්න. නමුත් අවාසනාවකට ඔක්කොම සෙන්ටර්ස් වහලා. ඒ කියන්නේ දැන් අපි හිතන් හිටිය මියුසියම් එක, ඒ වගේම තව බිග් වින්ච් කියලා එකක් තියෙනවා ඒක, එතකොට තව ෆේස් හෝම් කියලා එකක් තියෙනවා ඒක, ඒ ටික කවර් කරන්න. නමුත් අවාසනාවකට දැන් මේ දෙසැම්බර් 31 පළවෙනිදා මෙහි පබ්ලික් හොලිඩේ වගේ තමයි. ඉතින් අද ඉරිදා හෙට පබ්ලික් හොලිඩේ. ඒක නිසා අවාසනාවකට වහලා තිනව. පස්සේ අපි ඒකින්ද තීරණය කළා ඩෙසර්ට් එකක් බලන්න යන්න. ඊට අමතරව ද ඩොග් ෆෙන්ස් එකත් බලන්න යන්න. මම ඒ ගැන විස්තර එතකොට කියන්නම්කෝ. දැන් මේක අරින්න එතකොට යද නැහැ අන්ටි. දැන් පබ්ලික් හොලිඩේනේ. ආවේ වැරදි ආවද? ඔව් ඒකයි. කමක් නැහැ. ඉතින් කමක් නැහැ. ඒවත් එක්ස්පීරියන්ස්. පොළ උඩ තියෙන ගෙවල් ටික මේ. Church is open 24 hours a day. Everyone is welcome.
දැන් අපි ආවා චර්ච් එකක් බලන්න. මේක හැබැයි 24 hours day open කියලා තියෙන්නේ. බලමු public holiday හින්දා වහලද දන්නෙත් නෑ. බලමු දෙන්නේ කියලා. මේක සම්පූර්ණයෙන්ම පොළව යට තියෙන්නේ. කන්ද ඇතුළට හාරලා හදලා තියෙන්නේ. මේ චර්ච් එක හදලා තියෙන 1992 මේක නම සෙන්ට් ඊලියා ඔර්තඩොක්ස් චර්ච් කියලා. කූපර් පෙඩි ආවතින් ඔගොල්ලෝ අනිවාර්යයෙන්ම මේක බලන්න එන්න මාර ලස්සනයි. මේක හදලා තියෙන්නේ මෙහි ඉන්න සර්බියන් කමියුනිටි එකෙන්. මේක හදන්න පටන් අරන් තියෙන 1992 1993 වෙද්දි ගොඩක් වොලන්ටියර්ස්ලා එකතු වෙලා මේකේ වැඩ ඉවර කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ කූපර් පෙඩි ආවතින් අනිවාර්යයෙන්ම ડેස්ටිනේෂන් එකක් කරගන්න. මේ චර්ච් එක මාර ලස්සනයි. කූපපේඩි ඇවිල්ලත් ෂොපින් ගිය නැත්තම් වැඩක් නෑනේ. ඉතින් අපි ගියා ඕපල් ෂොපින්. ජුවලරි ෂොප්ස් කීපයක් ඇරලා තිබුණා ජනවාරි පළවෙනිදා නිව්වියදේ එක උනත්. කූපපේඩි අඳුන්වන්නේ ලෝකෙන්ම ඕපල් මැණික්වල අගනුවර කියලායි. ඉතින් ලෝකයේ ඕපල් ඉල්ලුමෙන් 95-97% අතර ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාවෙන් සැපයෙන අතරම එයිනුත් 80% වගේ සවුත් ඕස්ට්‍රේලියාවෙන් තමයි සැපයෙන්නේ. $50. Is it gold? No. It was gold, $350. It's silver, stainless silver gold plated. It's got a platinum. Depends the stone, you can find opal with $100,000. $500,000. You can find opal with $10. Everything is valuable. Depends the opal, of course. Yeah. It's like the diamond. Yeah. We class it like the diamond, comes the same age. It's a nice camera you put there. Thank you, sir. I saw it before. I thank you very much. Yes. Are there any gents jewelry? Sorry? Any gents jewelry? Yes, yes, of course, yes. All? I show you, give me a second. Yeah, no worries, take your time, sir. Too many. Yeah, yeah. Fine. Can't do everything, two hands. This is... Don't we have any other attractions we can find in here, because it's 31st and all are closed, the museum is closed. Before you go from here, I'm gonna tell you a place to go and scratch. All right? Yeah. If you find big opal, you bring it to me, I buy it from you. No worries, it's all good. Wow. Cutie puppy. Wow, you got a nice bike, sir. Thank you, man. My God, Harley Davidson. I have 5 kids, and every kid I give a bike. Really? Yeah. It's brilliant, mate. Yeah, it's, you are keeping it in brilliant condition. Yeah, you want to try your luggage. Yeah. Oh, seriously? Yeah, yeah. This is not going to make any more. 180. Oh, my God. It's solid stone. Yes. Ah, that's cool. Yeah. But it's for good luck. It's me up there. Ah. So we have to find my jewelry as well, you know? This one is like saying movie. I hate the movie stuff. Price of this. The pendant? Pendant and the chain both. The chain is not real, it's just display. Okay. The pendant, is it gold? Yeah, that's 14 carat. Yep. How much? This one is for you. Yep. Last price? Yep. Not muck around? Yep. 700. 700. What are these ones? They're all the same, they're all gold. Mm-hmm. So they get expensive. Mm-hmm.
ඒකද ඕනේ ඔබල ඇත්තම දැන් මේක තමයි මේ ඔරිජිනල් බිග් වින්ච් එක දැන් මේක කඩාගෙන ගිහින් තිබෙන 1986 සුලි සුලඟක් ඇවිල්ලා Ausi Kolla subscribe kantare meda Okay guys එහෙනම් ගිහිල්ලා එන්නම් වීඩියෝ එකට ආස හිතුණා නම් මොනව හරි ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් සමුගන්නා මම Ausi Kolla හෙවත් රොකී ශානක සියා 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 bye bye